युद्ध व्यवधि काले रटे हमुदा प्रकाश कुवरुन सुप्रसिद्ध उवाक में मे दिन वेल मादे सुप्रसिद्ध चरित्रक पाने निशारा जयरत्न ऐसे में ऐगे पावले व्यापारे द लंका में बहु प्रसिद्ध दशक की पेकट पेर गुआनुदली एम व्यापारे गे ने दैनवी मक प्रचारे उये मालनाम जयरत्न जयरत्न नाम माल्यानुवीनी නමුත් නීතිපති දෙපාර්තමේන්තුවේ රජ ජ්‍යෙෂ්ඨ අති නීතිඥ ධූරයක් කබවන ඇය රටේ අවධානයට ලක්වන චරිතයක් බවට පත් වූයේ රජයේ ප්‍රධාන නීති උපදේශකයා වන නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරී ධූරය සමගය. නීතිපති දෙපාර්තමේන්තුව ගන්නා තීන්දුව තීරණ සමග නිතර කරලියට එන ඇය තම දිවි ගමන ගැන හෙළි කරන්නේ මේ විදියටයි. මේ කතා බහ ඔබේ පුංචි කාලයෙන්ම පටන් ගමු. කොහෙදීද එපදුනේ කොළඹද ඔව් මම එපදුනේ කොළඹ උපන්දා ඉඳලා මම ජීවත් වෙන්නේ කොළඹ ඔබේ අම්මයි තාත්තයි කොළඹ උපන් අයද ඔව් දෙන්නම කොළඹ උපන් අය එතකොට ඔබ ඉස්කෝලේ ගියේ මම පාසල් දෙකකට ගියා සාමාන්‍ය පෙළ වෙනකන් ඉගෙන ගත්තේ සාංශ බ්‍රිජට් කන්‍යාරාමේ උසස් පෙළ කළේ ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර පාසලේ උසස් පෙළ කරන්න වෙනත් පාසලක් තෝරගත්තියයි අපි අම්මගේ තාත්තගේ බලාපොරොත්තු උනේ උසස් අධ්‍යාපනයට මාව එංගලන්තයට යවන්න ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර පාසලට ගියාම ලන්ඩන් A level කරන්න පුළුවන් නිසායි එහෙම කළේ හැබැයි ඒක අමාරුවෙන් ගත තීරණයක් මොකද අවුරුදු 11ක් ගිය පාසල සහ මගේ මිතුරියන් දාලා යන්නේ ඒක ලේසි වුණේ නැහැ ඔබේ පවුලේ විස්තර කොහොමද සහෝදර සහෝදරයන් ඉන්නවද මගේ අම්මා රැකියාවක් කළේ නැහැ තාත්තා ව්‍යාපාරිකයෙක් මට මල්ලි කෙනෙක් විතරයි ඉන්නේ ඔබේ පියා ජයරත්න අවමංගල්‍ය අධ්‍යක්ෂවරු සමූහ ව්‍යාපාරයේ හිමිකරුනේද මෙහෙමයි ජයරත්න අවමංගල අධ්‍යක්ෂවරු ව්‍යාපාරයේ පටන් අරන් තියෙන්නේ මගේ තාත්තගේ තාත්තා ව්‍යාපාරයේ දැන් තියෙන මට්ටමට දියුණු කළේ මගේ තාත්තා තාත්තා එහි හිමිකරු සහ සභාපති ලෙස කටයුතු කරනවා පුංචි කාලේ ගෙදර පරිසරය කොහොමද මල්ලිත් එක රණ්ඩු අල්ලපු වෙලාවල් එහෙම නැද්ද අපි ඉතින් පුංචි පවුලක් හරිම සහයෝගයෙන් සතුටින් ජීවත් උනේ අදත් එහෙමයි මල්ලී මමයි රණ්ඩු කරගත් වෙලාවල් නැහැ මට ඉන්නේ එකම සහෝදරයනේ මම දෙන උපදෙසක් උනත් ඔහු පිළිගන්නේ බොහොම කැමැත්තෙන් මල්ලී මොකද කරන්නේ මල්ලීත් උපාධිය කළේ එංගලන්තේ උපාධිය සම්පූර්ණ කරලා ඇවිත් ඔහු තාත්තාගේ ව්‍යාපාර කටයුතු වලට සම්බන්ධ වෙලා ඉන්නේ තාත්තයි අම්මයි මල්ලී තුන්දෙනා ගැනම කතා කළත් ඔවුන්ගේ නම් අහන්න අමතක වුණා තාත්තා ගාමිණී ජයරත්න අම්මා චමරි ජයරත්න මල්ලී හසංග ජයරත්න නීති ශාස්ත්‍රයට එන්න ඔබට පුංචි කාලේ ඉඳලම කැමැත්තක් තිබුණද නැත්නම් මව්පියන්ගේ කැමැත්තටද අදින්න තැනට එන පාර තෝරගත්තේ ඇත්තටම මේක මගේ අම්මගේ සීනියක් මොකද ඇයට හේනයක් තිබිලා තියෙනවා නීතිඥවරියක් වෙන්න හැබැයි අම්මට ඒ කරගන්න බැරි වුණා ඉතින් ඇයි ඒ හේනේ මාතුලින් දැක්කා අම්මා තමයි මට අවශ්‍ය කරන මග පෙන්වීම කළේ අනික අතට තාත්තා ව්‍යාපාර කටයුතු එක්ක කාර්යබහුලයි ඒ නිසා අම්මා තමයි අපි අධ්‍යාපන කටයුතු වලට මග පෙන්වුවේ අපි අම්මගේ අම්මයි තාත්තයි මගේ මල්ලිගේ කටයුතු වලට සෑහෙන උදව් කළා මාව ඉස්කෝලේ එකගෙන ගියත් ආපහු එකගෙන ආවේ සීයා ඉගෙනීමට විතරමද අම්මගෙන් අවසර ලැබුණේ සංගීතයේ නර්තනයේ වගේ දේවල් හැදෑරුවේ නැද්ද විශාරද නන්දාමාලිනී මහත්මිය ළඟ මම පුංචි කාලේ ඉඳන්ම සංගීතය හැදෑරුවා සංගීත විශාරද අවසන් විභාගයේට පෙනිපෙනි මට ඒ නවත්තන්න වුණා මොකද සංගීතය කරන්න ගිහින් මගේ අධ්‍යාපන කටයුතු වලට බාධාවක් වෙයි කියලා බයක් අම්මට තිබුණ නිසා හොඳයි අපි දැන් කතා කරමු නීති අධ්‍යාපන ශාස්ත්‍රයට එන්න ඔබට පසුබිම හැදුනේ හැටි නීති ශාස්ත්‍රය ගැන සහ එහි වටිනාකම් ගැන මට පුංචි කාලේ අවබෝධයක් තිබුණේ නැහැ. අපේ අධ්‍යාපන ක්‍රමයේ තුල සාමාන්‍ය පෙළ වෙනකම්ම නීතිය ගැන ඉගෙනීමක් සිදු වෙන්නේ නැහැ. අපේ අම්මා මාව ලන්ඩන් A level කරන්න යොමු කරන්න හේතුවක් උනේ ඒ නීතිය ගැන මූලික අධ්‍යාපනයක් ලැබෙන නිසා. මොකද ඒ කාලේ ලන්ඩන් A level වලට නීතිය එක් විෂයක් ලෙස තෝරගන්න පුළුවන්. අපේ අම්මයින් බලාපොරොත්තු වුණු තව දෙයක් තිබුණා. ඒ තමයි ලන්ඩන් A level වලදී මම නීතිය හදාරලා එන්නම ලබා ගන්න අවබෝධයත් එක්ක උසස් අධ්‍යාපනයටත් නීතියම තෝරගන්නවද නැද්ද කියන තීරණය ගන්න මට අවස්ථාව දීම උසස් පෙළ නීතිය විෂයට ලැබුණු ප්‍රතිඵලය කොහොමද මම කලිනුත් කිව්වා වගේ ශාන්ත බ්‍රිජේ කන්‍යාරාමේ මම ඉවත් වෙලා ආවේ බලවත් අකමැත්තකින් හැබැයි ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර පාසලේදී නීතිය ගැන හදාරන්න ගත්තට පස්සේ මම එයට කැමති වුණා
හොඳින් අධ්‍යාපන කටයුතු කළා. නීතිය විෂයට ඒ සාමාත්‍යක් එක්ක උසස් පෙළ හොඳින් සමත් වුණා. මියුසික් කලාව වගේ ඉස්කෝලේ කාලේ වෙනත් විෂය බාහිර ක්‍රියාකාරකම් කළේ නැද්ද? එහෙම කරපු හැම දෙයක්ම මියුසික් වලට සම්බන්ධ දේවල්. මොකද පොන්චි කාලේ ඉඳලා මම බටහිර සංගීතයට වඩා ಭಾರತೀಯ සංගීතයට හරිම කැමති කෙනෙක්. පාසලේ මම පෙරදිග සංගීත කණ්ඩායමේ හිටියා. ඒ මෙන් අතරේ බටහිර සංගීත කණ්ඩායමේ ගුරුතුමියට කතා කළා ඒකේ කණ්ඩායමටත්. ඉතින් මම පාසලේ පෙරදිග සහ අපරදිග සංගීත කණ්ඩායම් දෙකේම සමාජිකාවක් ලෙස කටයුතු කළා. අනික් කාරණේ මේකයි. මගේ තාත්තා ඉගෙනගත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ. ඔහු ආනන්ද විද්‍යාලයේ පෙරදිග තූර්වාදක කණ්ඩායමේ ප්‍රථම නායකයා. එය ඔහු ආනන්ද ඉතිහාසයේ තිබූ වාර්තාවක්. දැන් වගේම ඉස්කෝලේ කාලෙත් ඔබ බොහොම ප්‍රියමනාප තරුණියක් වෙන්න ඇති. කොහොමද පිරිමි ළමයින්ගෙන් තිබුණු ආකර්ෂණය? ප්‍රේමවන්තයෙක් එහෙම හිටියේ නැද්ද? මෙහෙමයි, මම ගෙදරින් ඉස්කෝලේට, ඉස්කෝලෙන් ගෙදරට ආපු කෙනෙක්. ටියුෂන් උනත් කලේ ගුරුවරු ගෙදරට ගෙන්වලා. මම බාහිර සමාජයේ තනියම නොගිය තරම්. පිරිමි ළමයි හම්බුනේ දහම් පාසලේදී. ඊට පස්සේ පිරිමි ළමයි හමුුනේ ස්ටෙෆර්ඩ් ජාත්‍යන්තර පාසලේදී. දහම් පාසලේ ස්ටෙෆර්ඩ් ජාත්‍යන්තර පාසලේත් මට පිරිමි යාළුවෝ හිටියා. හැබැයි පෙම්වතෙක් නම් හිටියේ නැහැ. කොයි දහම් පාසලටද ගියේ? කොටපොල අමරකීර්ති හාමුදුරුවන්ගේ ශාන්ති පදනම් මගින් කළ දහම් පාසලට. ඒක තිබුණේ බොරැල්ලේ. උසස් අධ්‍යාපනයේට එංගලන්තයේ ගත කළ කාලය කොහොමද? උසස් අධ්‍යාපන කටයුතු වලට විදේශගත වීම මගේ ජීවිතේ මම ගත්ත අමාරුම තීරණ වලින් එකක්. මොකද ඉපදුණු දවසේ ඉඳලා විදේශගත වෙන දවස වෙනකම් මගේ මව්පියන් හැමදේම මට කරලා දුන්නා. හැම පහසුකමක්ම දුන්නා. සාමාන්‍ය ගෙදර දුරේ වැඩක්වත් මට කරන්න දුන්නේ නැහැ. මලක් වගේ මාව හැදුවේ. හැබැයි පිටරට ගියාම මම හැමදේම තනියම කරගන්න ඕනේ. එංගලන්තේ හිටිය අවුරුදු තුනේ මම හැමදේම තනියම කරගත්තේ. මගේ මව්කියන්ට හැකියාව තිබුණා මගේ උදව්වට කෙනෙක්ගේ නවත්තන්න. හැබැයි එයාලා එහෙම කළේ නැහැ. මට මගේ දේවල් තනියම කරගන්න හුරු වෙන්න අම්මයි තාත්තයි එහෙම කරන්නේ නැති. දැන් බලද්දී ඒ අවුරුදු තුන මට ඇත්තටම විශාල පන්නරයක් වුණා. එංගලන්තේ කොයි විශ්වවිද්‍යාලයේද ඔබ ඉගෙන ගත්තේ? කේන්ට් විශ්වවිද්‍යාලයේ. ඒ තියෙන්නේ ලන්ඩන් ඉඳන් පැය එකහමාරක විතර දුරින්. මගේ විශ්වවිද්‍යාලයේ කිට්ටුව තමයි කැන්ටබරි දෙව්මැදුර තියෙන්නේ. ඒක හරි ලස්සන ප්‍රදේශයක්. හැබැයි අධික සීතල සහ වැස් සහිත කාලගුණ පැවති කාල අභියෝගයක් වුණා. කේන්ට් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනයේ හමාර කිරීමෙන් පස්සේ මොකද කළේ? එංගලන්තයේ නීතිඥවරියක් විදියට දියුරුම් දුන්නද? ඒක තමන්ගේ කැමැත්ත. නීති උපාධිය ගත්තට පස්සේ මට අවශ්‍ය නම් තිබුණා පශ්චාත් උපාධිය කරන්න. එහෙම නැත්නම් එහෙ නීති ශාස්ත්‍රයට අවශ්‍ය බැරිස්ටර්ස් කියන විභාගය කරන්න. හැබැයි මගේ අම්මගේ තීරණය වුණේ ඉතා ඉක්මනින් මම යලි ලංකාවට ආ යුතුයි කියන එක. එහෙම වෙච්ච ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාගය කළ යුතුයි කියන එක. ඉතින් මම ලංකාවට ආවා. විදේශ උපාධිය තියෙන නිසා මම කැමති නම් නීති විද්‍යාලයේ වසර 3ක විභාග වසර 1මාරකින් කරන්න පුළුවන්කම තිබුණා. මම මහන්සි වෙලා වසර 1මාරකින් ඒ විභාග අවසන් කළා. නීති විද්‍යාලයේ පන්ති වලට අනේක අනිවාර්ය කරලා තිබුණේ නැති නිසා මම ගෙදරින්නම් පාඩම් කරලා තමයි ඒ විභාග සමත් වුණේ. ඊට පස්සේ 2011 දෙසැම්බර් මාසේ මම ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරියක් විදියට දියුරුම් දුන්නා. පෞද්ගලික නීති ශාස්ත්‍රයට යන්නේ නැතුව රාජ්‍ය සේවයට එන තීරණය කළේයයි. මේ කතාබහේදී ඔබට තේරෙන්නේ නැති මගේ මුළු ජීවිතේම අම්මාගේ මග පෙන්වීමෙන් ආපු බව. තීරණාත්මක අවස්ථාවල තීරකයා වුණේ අම්මා. ඉතින් ඔතනදීත් එහෙමයි. මම යන්න ඕන මාර්ගය මොකද්ද කියලා අම්මා ඔය වෙනකොටත් හොයා බලලා ඉවරයි. ඇගේ තීරණය වුණේ මම නීතිපති දෙපාර්තමේන්තුවට බැඳෙන්න ඕනි කියන එක. අනෙක් අතට මම මේසයක් පිටුපසට වෙලා කරන ජොබ් වලට කැමති නැහැ. හැබැයි අපරාධ නීති ශාස්ත්‍රයට හරි කැමති. අම්මා කිව්වට පස්සේ මමත් නීතිපති දෙපාර්තමේන්තුව ගැන හොයලා බැලුවා. එතකොට මට දැනගන්න ලැබුණා මේ සිවිල් සහ අපරාධ ලෙස ප්‍රධාන අංශ දෙකක් තියෙන බව. අනෙක් අතට මට වැටහුණා නීතිපතිවරයා යටතේ රජයේ අධිනීතිඥවරියක් ලෙස කටයුතු කිරීම ලේසියෙන් කෙනෙකුට නොලැබෙන බොහොම ගරු ගාම්භීර රැකියාවක් කියලා. ඉතින් 2013දී නීතිපති දෙපාර්තමේන්තුවට අධිනීතිඥවරු බඳවා ගන්න ගැසට් පත්‍රය නිකුත් කළාම මම ඒට ඇඳුම් කරලා සංගමක පරීක්ෂණ දෙකෙන්ම සමත් වෙලා රජයේ අධිනීතිඥවරියක් ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයට එක් වුණා. එහෙම ස්ථීර සේවයට එන්න කලින් වසර දෙකක් පමණ නීතිපති දෙපාර්තමේන්තුවේ ආගමන සහ විගමන අංශයේ නීතිඥවරියක් ලෙස తాවකාලික පදනම මත සේවය කළා. නීතිපති දෙපාර්තමේන්තුවට බැඳුනට පස්සේ කොළඹින් පිට ප්‍රදේශවලත් රාජකාරි කළාද?
ඔව් හලාවත මාතර කෑගල්ල සහ ගම්පහ මහ අධිකරණවල මම අපරාධ නඩු කටයුතු මෙහෙව්වා ඒ හැම තැනකදීම මම මගේ කාර්යය නිසි ලෙස ඉටු කළා එම රාජකාරී කරද්දී විත්තිකරුවන්ගෙන් තර්ජන එල්ලුණු අවස්ථා හැම තියෙනවද එහෙම වෙච්ච අවස්ථා නැහැ ඔවුන් හිතන්නේ මම කරන්නේ මගේ රාජකාරී කියලා ඔබ කොළඹ රාජකාරියට ආවේ කොයි කාලයේදීද 2017 අවුරුද්දේදී කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයට ආවේ නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ අංශය යටතේ වෙනමම ඒකකයක් තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ අපරාධ නඩු මෙහෙවන්න එවකටේ අධීක්ෂණය කරන්න බාරව හිටියේ වත්මන් නීතිපතිතුමා එතුමා මගෙන් ඇහුවා එම ඒකකයේ වැඩ කරන්න කැමතිද කියලා මම හිතුවා ඒක මට හොඳ අවස්ථාවක් කියලා ඔය කාලේ බැඳුම් කර නඩුවත් එක රටේ ජනතාව ඔහු දැනගෙන හිටියේ එතකොට දප්පුලද ලිවේරා මහතා අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරේක් 2017 ජනවාරි ඉඳලා දෙසැම්බර් වෙනකම් මම දප්පුලද ලිවේරා මහතාගේ අධීක්ෂණය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණ රාජකාරී කළා. නීතිපති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සම්බන්ධීකරණ වගකීම ඔබට පැවරුණාම ඔබ එක රැයින් තරුවක් වෙනවා. කොහොමද මේ රාජකාරී ඔබට පැවරුනේ? නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යභාරය ගැන පොදු ජනතාවට ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. අපි විශාල වැඩ කොටසක් කරනවා. හැබැයි රටේ ජනතාව ඒ දැනගෙන හිටියේ නැහැ. ගොඩක් අය හිතාගෙන හිටියේ මෙතනින් වැඩක් නොකරන ආයතනයක් කියලා. වත්මන් නීතිපතිතුමා නීතිපති ධූරයට පත් වුණාට පස්සේ ඔහුට ඕනි වුණා මේ තත්ත්වය වෙනස් කරන්න. 19 වෙනි සංශෝධනයෙන් ගෙනාපු තොරතුරු දැනගැනීමේ පණතිටත් එතුමා බොහෝ කැමතියි. විනිවිද භාවයේ වගකීම සහ සංවේදී බව කියන සංකල්ප තුන ඔහු නීතිපති දෙපාර්තමේන්තුවට හඳුන්වා දුන්නා. මහජනතාවට දැනගත යුතු කරුණු කොහොමද ජනතාව අතරට බෙදා හරින්නේ කියලා නීතිපතිතුමා කල්පනා කරන්න ඇති. එතකොට තමයි අපි කරන දේවල් ජනතාව අතරට යන්නේ. එතනදී තමයි නීතිපති සම්බන්ධීකරණ නිලධාරී කියන තනතුර නීතිපතිතුමා විසින් ඇතිකලේ. ඒට ඔහුගේ තෝරා ගැනීම උනේ මාව මම වැඩ කරන ක්‍රමවත් බව පිළිවෙල ඒට බලපාන්නේ නැති කියලා මම හිතනවා. වත්මන් නීතිපතිතුමා යටතේ නීතිපති දෙපාර්තමේන්තුව මහජන විශ්වාසය දිනාගෙන තියෙනවා. ඒ කොටස්කාරියක් වෙන්න ලැබීම ගැන මටත් නිහතමානී සතුටක් තියෙනවා. අපේ මාධ්‍ය මිතුරන් එක කරන ගනුදෙනුව කොහොමද? හරිම සතුටින් මම මගේ රාජකාරිය කරන්නේ. හැමෝම මට ලොකු සහයෝගයක් දෙනවා. ඒ සහයෝගය නැත්තම් මගේ රාජකාරිය කරන එක ලේසි නැහැ. මොකද නීතිපති සම්බන්ධීකරණ නිලධාරියන්ට අමතරව මම කොළඹ මහාධිකරණයේ අංක 1 පැමිණිල්ල මෙහෙවන රජයේ ප්‍රධාන අධිනීතිඥවරිය ලෙස කටයුතු කරනවා. එවැකිම ජනාධිපති අතිරේක ලේකම් නීති වශයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ වැඩ කරනවා. ඔබේ සමකාලීන මිතුරියන් ඔබට වඩා සැහැල්ලු ජීවිත ගත කරනවා කියලා හිතෙන්නේ නැද්ද? ඔබේ ජීවිතේ තරමක් හිර වෙලා රාමුවකට කොටු වෙලා කියලා හිතෙන්නේ නැද්ද? ඇත්තටම මම ඉටු කරන බෑරෑරුම් රාජකාරියත් එක මගේ ජීවිතේ යම් රාමුවකට කොටු වෙලා වගේ තමයි. හැබැයි මේක හැමෝටම ලැබෙන අවස්ථාවක් නෙමෙයි. මගේ රාජකාරිය හරියට කරලා මම ලබන්නේ විශාල තෘප්තියක්. නන්දා මාන්නිය ළඟදී හමුුනේ නැත්ද? මොනවද ඇයි ගෝලයා ගැන කියන්නේ? එතුමිය මට නිතර හමු වෙනවා. මේ කාර්යබහුලත්වය අඩු වුණු කාලෙක විශාරද විභාගයේ ඉතිරි ටික සම්පූර්ණ කරන්න ඕනේ. එතකොට ඉස්කෝලේ යාළුවෝ නම් නිතර හමු වෙනවා අඩුයි. හැබැයි යාළුකම් වල වෙනසක් නැහැ. ගෙවිමින් තියෙන්නේ ජීවිතේ හොඳම කාලේ. ජීවිතේ බෙදා ගන්න කෙනෙක් විවාහයක් ගැන තාම හිතලා නැද්ද? ඔය ප්‍රශ්නෙට මට මේ වෙලාවේ උත්තර දෙන්න බැහැ. අමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නවද video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.